Naataka Maarai Nami Hamarai Naataka Maarai Nami Hamarai Naataka Maarai Nami Hamarai Naataka විත්‍යායට පිහිට වෙන ස්ථානේ තමයි අනාථාගාරය කියන්නේ. ඔව්.
අනාථ වෙච්ච අයට පිහිටවන ස්ථානය නේ අනාථාගාර. අනාථාගාර. නාටක මාරයි නමිය මාරයි. අනාථ වෙච්ච අයට පිහිටවන ස්ථානය නේ අනාථාගාර. අනාථාගාර. ඒක වෙන්නේ කොහමද? අනාථ වෙච්ච අය. යාතිය ළම ඉඳවන්ද මේ ළමයි. දැන් මම කල්පනා කළේ මේ පින්තූරෙම එල්ලනවද නැත්නම් විනින් පින්තූරයක් ගෙල්ල එනවද මේ ජාතිය කොල්ලෙක් හම්බුණානේ. තාත්තට නම් ওই ජාතිය කොල්ලෙක් හම්බුණා. දැන් මොකක් ප්‍රශ්නේ? මට මේ ජාතිය තාත්තගෙන හම්බුණාමයි. මොකද්ද දැන් ඔබට තියෙන ප්‍රශ්නේ කියහඟෝ කෙටියෙන්. ඔව් පොඩ්ඩක් කල්පනා කරලා බලන්නකෝ. මොකද? දැන් මම රස්සාවෙන් අයින් වෙනවා. අයින් වෙනවා. ඔව්. ඊට පස්සේ ওই හදිසියේ මේ ආතබ්බූතන් නැතුව එක පාට කසාදයක් කරගන්නවා. ඔව්. ඊමදි වඩා තව ලක්ෂ 10ක ලෝන් එකකුත් ගහනවා. ගන්නවා. ඉතින් මරපතල ප්‍රශ්න ගොඩන්නේ තාත්තේ. දැන් තාත්තා මේ හොඳයි මරු ආයි නියම පුතේ රියල් ගණන්ම නම් කියන දේ එහෙම කියලා බෑනේ තාත්තේ දැන්. මේ පුතා වයිකෝර්. ඔබ මම කියන ගහපන්. මම කවදත් අවවාදයට වඩා ආදර්ශයේ උතුම් කියලා හිතපු තාත්තගෙන. ඔබ බය නැතුව ඔය කරන්න යන වැඩේ කරපන්. අත ගහපන්. රස්තාවෙන් අස්වැයන් ගෑණි ගණින් ලෝන් එකක් ගහපන්. කිසි ප්‍රශ්නයක් නැහැ කරපන්. එච්චරයි. අනේ ඉගෙන ඒ ටික සුපර්. සුපර්. එච්චරයි. ඔව්. ස්ටේගර බය වෙන්නේ නැහැ. ඕ ෆොටෝග්‍රාම් දෙකේ වැඩි හරි. එතකොට තාත්තේ මේක හරියන්නේ නැහැ. ඉස්කෝලේ ගිහිල්ලා ඉස්කෝලෙන් කියලා දෙනේ වැහුවාම මගේ උළු කරකොල කරකොල අතාරිනවා වගේ වෙනවා. ඒව තේරෙන්නේ නැතුව මෙහැවිලා තාත්තගෙන් අහුවාම තාත්තා කියලා දෙනේ වට තව උළු කරකොල කරකොල අතාරිනවා වගේ වෙනවා. හරි හරි දැන් මොකද්ද වෙලා තියෙන්නේ? තාත්තේ විද්‍යා පරීක්ෂණ කරන ස්ථානයේ විද්‍යාගාරය. ශල්‍ය කර්ම කරන ස්ථානයේ ශල්‍යාගාරය. ඔව් ඔව්. එතකොට පවිත්‍ර කරන ස්ථානයේ පවිත්‍රාගාරය. එතකොට තාත්තේ කොහොමද අනාථ කරන ස්ථානේ නෙමෙයි කියලා ඔයා කියන්නේ අනාථාගාරය කියන්නේ? හා මේ පුතේ පෝසික. ඔබ මේක දැන් ඔබ දන්නවද පින්නවල තිනවා අලියනාතාගා. අනේ උඟ දාසිකින් කියන තාත්තේ. හරි හරි. මේක තමයි මම කියන ගහගන්න දැන් ළමයෝ දැන් පින්නවල අලියනාතාගාරේ ඉන්නේ මොන වගේ අලි පැටවුද? මම නිකන් කියන්න බෑ මොන වගේ. හොඳවලක් තියන අය. නෑනේ. හොඳවල තියනවා තමයි අලි පැටවුන්ට මම කියන්නේ ඒ ස්ථානට ගෙනල්ලා ඉන්නේ. අම්මගෙන් තනි වෙලා රැළෙන් වෙන් වෙලා කැලේ අතරමං ඉච්ච අලි පැටව්. උන්වගේ ස්ථානේ තමයි යාලියන අතාගාරි. දැන් තේරෙනවද? දැන් තාත්තේ මේ ශල්‍ය කර්ම කරන තැනට නම් අපි කියන්නේ ශල්‍යාගාරය කියලා, විද්‍යා පරීක්ෂණ කරන තැනට නම් කියන්නේ විද්‍යාගාරය කියලා. අලින්ව අනාථ කරන්නේ නැත්තම් කොහොමද තාත්තේ එතෙන්ට අලි අනාථාගාරය කියන්නේ? එතෙන්ට වෙන්න ඕනේ අලි සනාථාගාරෙනේ. මොකක්? අලි සනාථාගාරය කියලානේ. එහෙනම් ඔබ තේරම් වැරදිද කින්නම්ල ගිහිල්ලා ඒ බෝඩ් එක වෙනස් කරාන් අලි සනාථාගාරය කියලා. මෙතන මාව ගන්න දුර. මම පොඩි විහිළුවක් කරේ. මොකක් විහිළුව? මං හිතුවේ තාත්තා උදේ පාන්දර පොඩ්ඩක් තාත්තගේ ලේ රත් කරන්න කියලා. හරි ගියේ නෑ ඒත්. ලේ රත් කරන්න? ඔව්. බලේ අම්මා දවස් 360ක් දවසෙම කරන්නේ ලේ රත් කරන එක. ඔබලත් තාම දෙපාර මගෙත් විහිළු කරන්නේ. ඔව් ඒ වුණාට හරි ගියේ නෑනේ තාත්තේ. මොකක්ද දැන් කියන්නේ? මම හිතුවේ තාත්තේ තාත්තට බොරුවක් කියන්නේ. මොකද්ද? තාත්තේ මම රස්සාවෙන් අයින් වෙන්නේ නැහැ. කසාදයක් කරගන්නේ නැහැ. ලක්ෂ 10ක ලෝන් එකක් දාන්නේ නැහැ තාත්තේ. ඔබ කසාදයක් බනින්නේ නැහැ. ලෝන් එකක් ගන්නෙත් නැහැ. රස්සාවෙන් අයින් වෙන්නේ නැහැ. එහෙනම් මන් දෙයක් කියන්නද? ඔබ ජීවිතේට හැදෙන්නේ නැහැ. ජීවිතේට හැදෙන්නේ නැහැ. ආ කොහොමද? වැඩේ නැගලා යනවනේ. නාටක මාරයි හතේදි මාරයි පහුගියේ වයි දැන් යන්නේ වයි ඔක්කොම බලන්න. ඔය එහෙම ක්ලික් කරන්න යන්න එපා. මෙන්න මෙතන ක්ලික් කරන්න. මෙතන තමයි ෆන් තැන.